hang saang ga dha saang gaham sanggang sarenang <coughs> gahami Dutimpi budhang sarrenang gacai Dutimpi dhaang sarrenang gacai Dutimpi sanggang sarrenang gacai Tatmpiබදhang sareang gacaami Tatmpi dhaම්ang sareang gacza Tatmpi sanghang sareang gacaami sanaගමang sampunang ආනාතිපාතාවිර් මනීසිකාපදං සමාධයාමි අදින්නාදානාවර් මනීසිකාපදං සමාධයාමි කාමේසු මිච්චාචාරාාවර මනීසිකාපදං සමාධයාමි උසාවාදා වීරමනී සික්කාපදන් සමාධියමි සුරාමිරේ මජ්්‍ය පමාදඨානාවිර මනී සිකාපදං සමාධයාමි ඉසරණන සද්ධින් පංචසීලන් දම්මං අපමාදීන සම්පාදී තබ්බං. සමන්තා චක්කවාලේ සුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මත් සවන කාලු ඔයං බදන්තා ධම්මත් සවන කාලු අයං භදන්තා ධම්මස් සවන කාලු අයං බදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. අභිහි්ඥියන් අභි්ඥාතන් භාාවේ තබ්බංච භාවිතන් පහතබ්බං පහි නම්මේ තස්මාබුද්ධෝමි බ්‍රාප්මනති සැදහැවත් පින්නතුනි. අපි හැම දෙනාම ධර්මස්්‍රවනය කරන්නට බලාපොරොත්වෙන මොත. ධර්මස්්‍රවනය කිරීම, භාවනාමය කුසලය කුසල්සිත් දියුණු කරගැනීම භාවනාව හොඳ අරමුණුවස්සේ ගමන් කළහම ඒ විදිහේ කුසල්සිත් පහළ වෙනවා කියන එක අපි හැම දෙනාටම පැහැදිලි. භාවනාව සම්පූර්ණ කරන්නට සිහි අවශ්‍යයි සති අවශ්‍යයි නැත්නං අපේහිත් බොම ඉක්මනින් එහෙමිහයනවා කොට අරමුණක පිහිතුවා ගන්නට ඒ තරම් පහසුවන්නේ නෑ. ඒ නිසා මේකත් ඒ විදිහේ කුසල්සිත් වැඩෙන පින්කමක් හැටියද කල්පනා කරලා කාගේත් අවධානයේ යොමුුවීම ඉතාමත්මවශ්‍යයි. අද මේ පිංකම දායකත්වය අපේ ලංකා බැංකවේ සේවය කරන ප්‍යාරී රත්න මහත් මාත් චිත්‍ර සුගන්දිකා ආර රත්න මහත්මියත් දරනව කියන එක පළවෙන්ම සිහිපත් කරනවා. ඒ දෙපලගේ පම්බරදායකත්වේ තුළ තමයි ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට බලන්නට අවස්ථාව සැලසෙන්නේ. ඒක ලොකු පිින්කමක්. ඒ නිසා චිත්‍රන්න වන මහත් මේගේ ජන්මදිනය පනස්තුන් ඕන ජන්මදිනය සිහිපත් කරගෙන ගේ ලොකු පින්කමක් සිද්ධ කරන අවස්ථාවක්. දැන් මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකාවසයෙන් තැබුවේ මජ්‍යම නිකායි සේල සූත්‍රයේ සඳහන් ගාථ ධර්මයක්. සේල බමුණ බුදුරජාණන් වහන්සේ දැක පුදුම වෙලා අහනලද ප්‍රශ්නවලට පිළිතුරක් හැටියට තමයි මේ ගාතා ධර්මය දේශනා කරලා තිබෙන්නේ ම මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේගේ තිබෙන ගුණධර්ම තරමක් කෝ අවධාරණය කරලා ඒ තුළින් ධර්ම මාර්ගය අවබෝධ කරගෙන ක්‍රියාත්මක වෙන්නට සුදුසුවනාකාරයට මගේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුනගන්න නැතුව ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පුළහංකමක් නෑ. අද වර්තමාන යුගයේ බොහු අවස්ථාවල් වල වැරදි විදිහට සමහරවිට පෞද්්‍යලික ලාබලෝබ තකා බුදු දහම පවා වෙනස් කරන තත්ත්වයක් අපි දකිනෝ. එනිසා ඒකින් ගැලවෙන්න ටෝන නිවැරදි දැක්මක් ඇතිවෙන්න තෝන. දැ බුදුරජාණන් වහන්සේ කවරෙක්්ද යන්න ප්‍රශ්නයක් නැගෝත් එකට හරි පිළිතුරක් ලබාදීතු වෙනවා දැ සාමාන්‍යයෙන් අපි පෞද්ජලිකව හඳින්නීමක් කරනකොට තැන් සාමාන්‍යයෙන් අපි සඳහන් කළොත් මිලින්ද කියන දරවා අපි හඳුන්ව වන වන ආරීරත්න මහත්මගේ චිත්‍රනොන මහත්මියගේ පුතා කියල හිට හඳුන්නන. ඉදි ලොතුරා බුදුරජාණන් වහන්සේ කෞද් කියලා හඳුන්නන කොට සුද්දෝදන රජ්ජරුවන්ගේ මහාමායා දේවියගේ පුතා කියල කිව්හම මේක වෙනසක් නෑ. එද බුදුරජාණන් වහන්සේ හඳින්වීමත් එවගේ මෙලින්ද දරුවා හැඳින්වීමත් එකහා සමානයි. බුදුරජාණන් වහන්සේ කියන උත්තමයක් ඊට වඩා වෙනස්. එනිසා අපි පාරම්පරික බෞද්ධයන් හැටියේද ක්‍රියාත්මක වුනත් ඒ පිළිබඳවෝ තරමක් නොදන්නාකම සමාජයේ අපි දකිනෝ. අම්මල තාත්තල කුඩා අවදියේද දරුවන්ගේ මනස තුළට බොහොම ලස්සනට මේ වච්චන ඇතුළත් කරනවා. තැ සාමාන්‍යයෙන් උච්චාරණ පහසුව සඳහා තැන් සාමාන්‍යයෙන් අපි කියරන ඔන්න බුදුසාදුපු තේදඒ කියල් හැඳන්නන. එ වගේම නේද ස්ලොකුසාදු පොඩිසාදු බුදුසාදු මේ විදිහයේ වචන පාවිච්චි කරන ක දරුවට ඉක්මනින් ග්‍රහණය කරගන්නට පහසුයි. බොහෝ දෙනා කියන ඇති සාදු කියන වචනය හොඳනෑ ගැන සාදු සාධ කියන්නත් හොඳනෑ. අපේ ධර්මයට අනුව චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේත ඉත්වා කම්මන් කරෝති. සාමාන්‍යයෙන් ඔබ හැම දෙනාම දන්නවා. මේ චේතනාව තමයි කර්මය. ඉ සාදු කියන වචනයෙන්. අපහාසයක් කරඩ හිතාගෙන ප්‍රකාශ කළොත් එතන නරකක් වැරැද්දක්. කෙනෙක් කඳුනාගනීමට යහපත කියල දෙනා හැඳින්වීම සඳහා ඒ භාවිතා කිරීමේ මමනං හිතනිනෑ වැරැද්දක් තියෙනවා කියලා. කුඩා දරුවෙකුට හාමුදුරුවෝ කියලා කිව්ව හම උච්චාරණ අපහසුවක් දැරෙනෝ. සාදු කිව හැට පාට්ටම කුඩා දරුවට ග්‍රහණය කරගන්න ලේසි. එතකොට මෙන්න මේ තත්ව අප වටහාගන්නට ඕන. එ නිසා ලොතුරා බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා හඳුන්න්නදීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින්ම පෙන්නුම් කොට වදාළ ගාතාවක් තමයි ම මාතෘකාවසියෙන් තැබයි. එතකොට බුදුරජාණන් වහන්සේ හඳුනගෙන උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගය පෙළිබඳව අවබෝධයක් ඇතිකර ගත්තහම අපේ බෞද්ධකම අර්ථවත් වයෙනවා. කුඩාකාලෙ නොදන්නකම නිසා පි අම්මල තාත්තලගේ ආච්චිල සීලගේ මඟ පෙන්වීමඩ අි බෞද්ධ. අම්මල තාත්තල සමහරවිත ආච්චිල සීල කතෝලික නං දරුවත් සමහරවිත නොදන්නකම නිසා කතෝලික. අනි ධර්මයන් ගැන හිතුවත් එහෙමමයි. නමුත් අපේ බුද්ධිමත් භාවේ අර්ථවත් වෙන්නේ නොදන්නකම නිසා ඇතිකරගත්තුේ අදහස දන්නාකම ඇති වෙනකොට වෙනස් වෙන්න ටෝනේ නැත්නක ප්‍රායෝගිකව අපේ හිතට දැනන්න තෝනේ. සාමාන්‍ය තරුණ අවස්ථාවට එනොට නොදන්න කාලේ බෞද්ධ බෞද්ධ කියලා හිටන් පාරම්පරිකුවා පුරුමේ අපට පුළුවහන් කාලේ තිත් දන්න තත්ත්වයක් ඇති වෙන කාලේ හොවෙලා දැනගන්න ඕනය. එහෙමත් බැරිවෙනවනන් තින් තරුණ කාලේ තරම් සලකන්න නෑ ගනන්ගන්න නෑන. හිතුවක් කාරකම් මතු වෙනුවනි ඒ තලත්ව ඇනි බවට පත්වෙන කොට. පයාරි රදද මහත්මල නවන මහත්මිලයි කාලය එන කොට. පුළොහංකම තියෙනවා හැබෑටම බෞද්ධ කියන්නේ මොකක්දකල් තේරුම් ගඩ. කුඩා කාලේ දන්නේ නෑ අපි එක යන හෙව්වෙන. තරුණ කාල අපි ගණන්ගත්ත නෑ. අපි ඒ පිළොඳ හෙව වෙන. දැන් අපි තලතුනා තත්වයට පත්වන හම අපි දැ හොයනො හැබැටම බෞද්ධ කියන්නේ කුමක්ද කියලා. අන්න ඒ තත්ත්ව අප ජීවිතවල හැම කටයුත්තක් සම්බන්ධයෙන්ම අදාළ කරගණඩ පුළුවන්. එනිසා වැරැද්දක් උනා කියලා අපි ඇත්තටම පසු ඇවිලි වෙන්නේ නෑ. කුඩාකාලෙන් නොදන්නකම නිසා කොච්චර වැරදි වෙනවාද. රුණ කාලෙදි වැැද්ද දැනදනත් කොච්චර හිතුවක් කාරකමට වැරදි කරනවාද. නවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මී හැටියට කොන් කිරීමක් නෑ. ඒ වැරැද්ද හදාගන අවසානයේදී ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන්ව අංගුලිමාල මහරහතන් වහන්සේ ගත්තහම අපේ ජීවිතවලට හුඟක් කාදර්ස ගණ්ඩ පුළුවන් නමස අනු නමයක් මරපු කෙනෙක් එක් කෙනෙක් මැරුවතින් ගමේ ගොඩේ කියන්නේ මින මරුව කෙලනේද. මිනීවල නම් මරඩ දෙයක් නෑ නමුත් භාවිතා වෙති එන්නේ මිනී මරුවා. එතුවට නමස අනු නමයක් ජීවිත අහිමි කළ අංගුලි මාලත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තුළ ්‍රහත්භාවයට පත් වනා නිවන සාක්ෂාත් කරගත්තා. ගර්බනී මාතාවන්ට සුවසම්පත සලසා දෙනට සත්‍ය ක්‍රියා කරන්ට තරම් ශක්තිමක් වනාා. එතු මේ සිද්ධිය තුළින් මනුෂ්‍ය ජීවිතයේ කොච්චර අර්ථවත් විදිහයට ක්‍රියාත්ම කරන්න පුළුවන් දැ සාමාන්‍යයෙන් වැැදක් වුණ හම අපිට හිතන්ඩ පුළුවන් අනෙ කුඩාකාලේ දන්න නෑනේ. අම්ම තාත්තක හිත්‍රදවන්නඩ පුළුවන් අම්ම තාත්තට හිරිහැර කරන්න පුළුවන් ඒ නොදන්නක මනිසා දරුවගේ අවශ්‍යධාවී සඳහා තරුණවස්ථාවට ආපු හම දන්නවා මේක රිතරිදවන්න හොඳ නෑ මෙම ජරමර කරන්න හොඳ නෑ කියල. තරුණක මේ ස්වභාවේද මන්ද හිතුවක් කාරකමට ඒදවල් කරනවා. ඒත් අම්මල තාත්තල කලකිරෙන්නේ නෑ. තවමත් ඉතින්නේද කොල්ලො කෙල්ලොන කියලා හිතාගෙන තව ඉතිං වගකීම් දරලා නෑන කියලා ඒත් පොඩ්ඩක් නිසද්ද වෙනවා. දෙඩිලෙස කපාහරින්නේි නෑ. නමුත් දරුමල්ලොත් ඇතිවෙලා. තලත් ෑන තත්වට පත්වෙලත් අර වැරද්දම ඒ ආකාරයෙන්ම කරනවනං කාගවත් සමාවක් ලැබෙන්දි නෑ. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගීතන විශිෂ්ඨ ලක්ෂණය. අපි කරනු ලබන කටයුත්ත නිසා සදාාතනක පෞකාරියෝ බවට පත්වෙන්නත් නෑ කරනු ලබන හොඳ ක්‍රියාවක් නිසා සදාතනික පුුණ්‍යවන්තය වෙන්නෙත් නෑ. කරන කියන කටයුතු අනෝ වෙනස් වෙලා යනෝ. ඒකන අංගුලි මාලට වනි අංගුලි මාල සාන්තිය සලසා දෙන්නට සමර්ථ වන ඉහළම රහතන් වහන්සේ නබක් බෝට පත්ව වනා. මේ විදිහට අපි කල්පනා කළහම අපි මේවා පිළිබඳෝ ටිකක් හිතපු හම බුදුරජාණන් වහන්සේ හඳුනාගන්න එක හොඳයි එ වගේම ඒ ධර්ම මාර්ගයේ හඳුනා ගැනීම හොඳයි. එක පාර්ට්ටම අපිට කවුරු මුණව කිව්වත් නිවන්දකිින් අමාරුයි. ම පහසුවක්ති වනනම් බෝධිසත්වයෝ සාරා සංකේයේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාර්මයේ ධර්ම පුරන්නේ නෑ. අධිෂ්ඨානයේ බුදුුවෙන්ද. ඒකටම කැපවීම නියතිවරු ලබාපු කෙනෙක්. එබධ උත්තමයත් සාරා සංකේයේ කල්ප ලක්ෂයක් පෙරුම්පිරුවා. ඒ නිසා මේ එතරම් පහසු ක්‍රමයක් නෙමෙයි වර්තමාන යුගයේ මාර්ගඵල පිළිබඳව කල්පනා කලාම සහතික දෙන අයත්තින්න. මෙයා සෝවාන්, මෙයා සගුරදාගාමි මෙ අනාගාමි, මෙයා අරහත් කියලයිට නිලතල වසයෙන්. එහම තනතුරු වසයෙන් එහෙම නත්නම් සහතික වසයෙන් ලබා දෙන අඇත් ඉන්නවා. මේක විහිල්වා. ඒවගේ අවස්ථා මේ සමාජ ක්‍රමයතු ලබි දකිනෝ. අපි බුද්ධි මත්නං. අපට හිතන්නට මතන්නට පුළහන්ම් කවරුවත් කියන නිසාවත්. කවරුවත් කරනි සාවත් කියන්ඩ කරන්නට අපි පෙළඹෙන් නිනෑය එක හොඳ නෑ. එක හරිද වැරදිද සතති දසත්යදි කියලා හොයල බල්ල තමයි තීන්දු ගන්නට අවශ්‍ය කරන්නේ. අම්මල තාත්තල බෞද්ධයි කියලා දරුව බෞද්ධෙන්ඩ කියල ඕනෙ නෑ. අම්මල තාත්තල කතෝලිකයි කියලා අපි කතෝලික වෙඩ ඕනෙ නෑ. මේක හොඳට තේරුම්ගන්නට ඕන අපි යමක් හිතා අමතා තීන්දු ගත්ත තරමට අපේ මනුෂ්‍යත්වේ අගේය බුද්ධිමත් භාවේ මැනැවිම් ප්‍රදර්ශනය වෙන. ඒ නිසා ම මේ මුලින් සඳහන් කරනවා බුදු හාමුදුරුවෝ කෞුද කියන එක වටහා ගන්නට බොහොම කෙතියෙන්. මගේ ධර්ම විස්තරය පොඩ්ඩක් තවටික එහාට යනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහමඟ වඩිනකොට සේල කියන බමුණ ඉදිරියට නෝ. සේල කියන බුණ බුදු හාම්දුරුවෝ දැක්කයි තරයි පුදුමයටට පත් වනා විශ්මයට පත් වනා. මොකොද දැකපු මනුෂ්‍යෝ අතර එකක් මේක විශ්මය ජනක රූපයක්. ලස්සනයි. ප්‍රභාමත් පැහැදිලින වක්කලේ කියන කියන මහනවනෙත් බුදුහාමුදුරුවන්ගේ ලස්සන බලබලලා ඉදන. බුදුහාමුදුරුවන්ගේ ධර්ම මාර්ගය පිළිබඳව පහැදිලා නෙමෙයි. බුදුහාමුදුර බල බලා ළඟට වෙලා හින්ද තමයි ඕනකම තිබුණි. ඒ තරම්ම ලස්සනයි. එතට සමහර අවස්ථාවද බුදුහාමුදුරුවෝ වක්කලි වෙල වවා. අපේහි වක්කලි ඉවත්ෙන්ට වක්කලි ගීල ගිජකුට පරෝතය පැත්දල කලකිරල දැ සියද විහානි කර ගණ්ඩ වගේ හිතුවා. උපේ ඉක්කල යනේ වක්කලි එඩ කියල කතතාරපු අනේ බුදු හාදුරු මා ගැන බලනවාන බුදුහාර බොහොම කාරුණණිකයින මට ආදරයණිකට ඔන්න අර කහිත හැදනා. දෙරවාම කතාාවෙන් ඔප්පු කරන්න උත්සාහ කළේ බුදුහාමුදුරන් ඉරූපස්්‍රීිය ඒ තරමට මලස්සනයි. ගන්දයේ බැමියගේ කතාරනුත් පැහැදිලින කොහු මරි කරකාර ගන්නට අවස්ථාව සලසසා ගන්න උත්සාහ කළන ඒත් ලස්සන එතකොට මේ සේල බමුණත්ක දැක්ක හැටියපුදුමයට පත් වනාා ආනුව බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේ හැබැෑටම මනුස්සේක්ද ඔබ වහන්සේ දෙවියෙක්ද වහන්සේ මාරේක්ද බ්‍රහ්මේක්ද ඕන කෙකට ප්‍රශනය තු වන ම කුතු හල ඇැතිවු. එහෙම අහපුහම අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මොකයිෙන්ම දේශනා වෙනවා තමන් කෞුද්ද කියල. බුදුරජාණන් වහන්සේ කිවවෙන සුද්ධෝදන රජ්ජිරුවන්ගේ. මහමාය දේවයේගේ පුතා මමයි කියල සඳහන් කළේ නෑ. උන්වහන්සේ සඳහන් කළේ මොකක්ද අභි්ියන් අභිඥාතං භාවේ තබ්බංච භාවිතං පහ තබ්බං පහිී නං මේ ලස්මා බුද්දෝ මිබ්‍රහ්මන බමුණමම් බුද්ධවේ බුද්ධ කියලා කියන්නේ මෙන්න මේ නිසයි. අභිං්යන් අභිින්ඥාතං දැනගත යුතු දේවල් දැන ගත්තා. රි ලස්සනන මේ අහස ලෝකයේ දැනගත යුතු යමක් තියෙනවනම් දැන ගත්තා. අපේ ධර්මය හැටියට ප්‍රධානමදේ තමයි චතුරාර්ය සත්‍යය දුක්ක සමුදේ නිරෝධ මාර්ග වසය අවබෝධ කර ගැනීම. ඔතනින් තබයි ි නිවන් දකින්නට අවස්ථාව සලසාගන්න. චතුරාය සත්‍යය අවබෝධ කරගන්න තමයි සාරා සංකයේයේ කල්ප ලක්ෂයා මුළුල්ලේ පාහරමී ධර්ම සම්පූර්ර් කළේ. බමුණු දැනගත යුතු දේවල් මම දැනගත්තා. ඉලගන භාවේ තබ්බංච භාවිතන් වැඩිය යුතු දේවල් බමුණ මම් වැඩවා. ැ අපි සදහන්කරන සීල සමාධී ප්‍රඥාවසින් වැඩියතු ගුණධර්ම බදුරජාණන්හසේ බමුණට කියෙනා බුණෝ මම වැඩිය යුතු යමක් තියෙනවන මම වැඩවා. ඊළඟ අවස්ථාව තමයි පහ තබ්බම් පහිනං. බමනෝ දුරු කළ යුතු යමක් තියෙනවන මම දුරු කලානේ. අපිදැන් ගත්තාව ලෝබදෝ සමූහ පාප ධර්ම දුරු කලාා. තන්නාමාන දිද්්‍යයාදී වශයන් තියරමේ ඔක්කොම දුරු කලා. දුරු කල යුතු යමක් තියෙනවන මම දුරු කලා. බමුණෝ මට බුද්ධ කියලගෙන ඔන්න එ නිසයි. ඔන්න අපි තේරුම් ගත යුද්ධ අල් ලෝකවාසී හැම දෙෙනම තේරුම් ගත යුතුදයක්. යගේ වන්සේවත්. යගේ රූපස්්‍රී වත්න වැදගත් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් උත්තමයට අනවර්ත වෙච්ච ඒ ගුණ ධර්ම. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත සීල සමාධි ප්‍රඥාවසයෙන් ය වැඩුව ඒවාගේම ලෝබදෝස මෝව තන්නාමාන ධත්‍යා අධවශයෙන් කළේ තිබෙන සියලු ක්්‍රේෂ ධර්මයෙන් ප්‍රහීන කළා. අ සේල බමනට කියනවා බමුණෝ ඔන්න ඔය කාරණා නිසා තමයි ම බුද්ධවෙෙන්. එතුකට මෙන්න මේ වගේ උත්තමයෙක් අපිට පෙන්නපු ධර්ම මාර්ගයක් තිබෙනවා. ඒ ධර්ම මාර්ගය අපි තේරුම්ගන්නට ඕනේ. සමහරවිත යම්යම් මයගේ බලපෑම් තුළ වැර විදියට මේ ග්‍රහණය කර ගණ්ඩ පුලුවන් එහෙම ග්‍රහණය කර ගණඩ කියියෝ තහරු වැටිනෝ. පැරණ කේමන්දයට පණින්ට පෙර සිතා බලනු කියලා ආවලලාකින් හවල් තැනට ගියා මම මෙන්න මේ තත්ත්වයට පත් වනාගලගේ මෙන්න මේ‍යත්ත යන අනි පැත්තින්. ඒ වගේ යමක් කරන්න ඉස්සෙල්ලා අපි හිතන්ඩඕන මේක හරිද වැරදිද කියලා. එක මට කරදරවෙේද අනුන්ට කරදරේද අපි ගොල්ලන්ටම කරදර වේදි කියල බලලා තමයි ක්‍රියත්ම කර් ඕන එතකොට අපි අහල තියෙනවා මේ ධර්ම මාර්ගය ගැන කතා කරනකොට තුන් තරාබෝධිය අහල තියනවා තුන් තරා බෝධයාඒ තුන් තරා බෝධී කියලා කියන්නේ බුදු පසේ බුදු මහර නිවන් දකින්නට වෙනත් මාර්ගනය එක්කො බුදු වෙලා නිවන් දකිින්ද ඕනේ එම නැත්න පසේ බුදුලා හමත් නැත්නං නිවන් නත රහත් භාවේට පත් වෙලා නිව දකි ඕ. තු තුන්තරා බෝධීෙන් එක්තරා බෝධියයකට පත්වඩනම්. අනි වාර්යෙන්ම පාරමිතා ධර්ම සම්පූර්ණ කරඩෝනෑ. අද කාලෙ මේවා ගැන හිතනවද කල හිතඩ. දැක යුරෝපයට ගත්තහම මානසික වශයෙන් හරි අසහන සල්ලි තියෙනව දැනවූ ගත්කන් තියෙන මානසික අස්වැසිල්ලක් නෑ. නිතරම දුක සතතාය තමයි ති බේට. ඒ නිසායිතින් ඒ මානසික වශයෙන් තෘප්තියක් ඇතිකර දෙන්නට සැනසිල්ලක් ඇතිකර දෙන්නට කුණු කන්දරාවල් ඈත් කරන්නට මඩිටේෂන් මඩිටේන් තමා භාවනාව භාවනාව ත භාවනාව කියන එක ඇස්පාගෙන වියකස්ථානයකරටලා සිටීමම භාවනාවද කියලා හණඩෝන කාලයා. ඒ කාල එහිතියන දේවල් අපේ ලංකාවටත් ඇවිදිල සමහරවිට ව්‍යාපාරික වසයනුත් ක්‍රියාත්මක කරන අවස්ථා නැතුව නෙමේ. එකක බුද්ධිමත්තු හිතන් ෝන කොද බුදු හාමුදුරුවෝ අවධහරණය කරන දාන සීල භාවනාවසෙන් තමයි මෙ ටිකෙන්ටික අනුපූර ප්‍රතිපදා ක්‍රමයක් හැටියට ක්‍රියාත්ම කරනු ගනලතියන්නේ. මේ ධනයෝනෙත් න සීලෝනෙත් න භාවනාවට ගි හාම මොකත් දඇතිවෙන තත්ත්වය කියල හිතන් එක පාටම පයින්ඩ පුළුවන්න්නම් කවුද නොපණන්නේ පාටම පඩි දෙකතුරක් අයිං කරල ද එක පාටව නගට පුළුවන් කවු දකම ඇති. ජාති ජරාව්‍යදිී මරණ කියනම එකක්ව නෑන හරි වටි නෝනිි. දඒ බුදු හාමුදුරන්ගේ චරිතය තුළවත් එ වගේම බෝධි සත්ව චරිතය තුළවත් පෙන්නලනෑ. දීපංකර පාද මූලයෙහි නියත විවරෙන ලැබවා. දවල් කාලති බුදු වෙනවායි කියලා. එදා හිටම් බලන්ඩක ආපු කාලේ. සාරා සංකේය කල්ප ලක්ෂයක් ආවනේ මේ සංසාරයේ ඉතින් බලන්ඩකු අපි සාරා සකේයේ කල්පගලා පැත්තකට දෑමත් අවුදු ක්ෂයක් ඉතර ගත්තවොත් කොච්චර කාල ද. මේක මේ අව අවරුද්ධයෙන් සුමානතිකින් ගණඩ හදනවන. එහෙම පුළහංකම තියෙනවන කවුද නොගන්නේ. එකට බෝධිසත්ව චරිතයේ තුළ බුදුුවන්නට ඉස්සෙල්ලලා ආත්ම භාවේ බෝධිසත්ව චරිතයේ. බෝධිසත්ව චරිතය අර්ථවත් වනේ පාරමී ධර්ම සම්පූර් කිරීම තුළ. එ පාරමී ධර්ම අභිගන ගෙන තියෙන දානය සීලය නයිස්ක්‍රම්මි භාවනාවනෙමේ නයිස් ක්‍රම්මය දානං සීලං නෙක්කම්මම් පඤ්ඥා විරේන පංචවා. කන්ති සච්ච අධිට්ඨානම එත්තා උපෙක්කා මේ දස. එතන මෙතන අරකත් වෙනමවිෙන් කරලත් නෑ. පාරමී ධර්ම සම්පූර්ණ කරද්දි ඒ හැම දෙයක් නිවන් දකින්නට අවශ්‍යයි. බුදු වන්නට ඔ තිස්සාකාරයකට පුරන්ඩ ඕනෙල්. තමගේ ජීවිත පරිත්‍යයාගෙනොත් පුරදු කරන්න ඕනය. පසේ බුදු වෙලා නිවන් දකිට කැමතිනම්ඒ විසි ආකාරයද ජීවිත පරිත්‍යයාගයක්ට ශරීරය අවයව විනාස වෙලාග අරම ක්‍රියාත්ම කරන. තු නිවන් දකින්නට රහත් වෙන්නට එහම තමන්ගේ ඇඟ පසග පරිත්‍යා කරන්න ඕනේ නෑ ඒ වගේම තමන්ගේ ජීවිත පරිත්‍යා කරන්න ඕන්නෑ ගුණ ධර්ම ආරක්ෂා කරන්න. මේ අමාරු දෙයක් නෙමේ. ජාති ජරා ්‍යයාදි මරණ කියන මේවයෙන් විනිර්මුක්තව නිර්වාණශාන්තිය ලබන්නට මේ පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පුළුවන්. එක පාර්ට මේ තියෙන දවල් පරිත්‍යා කරන්න කියලා නෑ. එක ටිකෙන්ටික ටිකෙන්ටික පුරුදු පුහුණු කරගන ගිහිල්ල තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට හොඳ අදහසක් පැහැදිලි වෙනවා. ෝධි තුනෙන් ඒකට පත්ව නිවන් දකින්නට කැමති අය අනිවාර්යෙන්ම පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නට ඕනෑ මේ ධර්ම ශ්‍රවනානි සන්සේ මට නිවන් දැකීම සොඳහා හේතුවේවාගල ප්‍රාර්ථනා කළාම එක පාරමී ධර්මය ඒ බෝධී තුනෙන් එකක් සම්පූර්ණ වඩට මනේ එතකොට ම මේ සඳහන් කරනවා තවත් අදහසක් ඒ ගැනත් අමුත්තක්්‍යතන් ො කොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට දැන්ඔ විවාහ ජීවිතයක් කියන එක. මේක කරදරයක් නිවන අවරණ දෙයක් කියල සමහරයි කියනවා. බුදුහාම්දුරුවන්ගේ ධර්මය හෙමි එකක් නෑ. පවුල් ජීවිතය බොහෝම තෘප්තිපත්තු ගත කරට අවශ්‍ය කරන දේශ බුදුදහමි කොච්චර තියෙනවාද. දැ අර නකුල මාතා නකුල පිතා. බුදුහාන්දුරු වර්ණා කලා ප්‍රසංසා කලා මේ ජීවිත එ එ මේ ඊළඟ ජීවිතයේදත්. එකට ජීවත් වෙන්නට මේ වගේ ගුණධර්ම රකිින් වනම් පුළුවන් කෙලකිව්වා. එතකොට දීපංකර පාදමූලයෙන් සුමේද තාපසයෝ නියත විවරණ අරගන හැමදාම අනගාරික ජීවිතයක්ද ගත කළේ. බලන්න කොච්චර කාලේ අපට කොච්චර උදාරණ තියෙනවාද. දැකයි වෙස්සන්තර ජීවිත ගැන කතා කළ හම. වෙස්සන්ත රජ්ජුර දැම්මේ. බුදුබව ලබ්ඩ ආසන්නේ ඒත් මන්ත්‍රී දේවයක්ත් එක්කන ජීවත් වනේ. මෙට අ තේරුම් ගණඩයි මම කියන්නේ. මන්ත්‍රී දේවත් එක ජීවත් වනේ. එ ගිහි ගෙදර සම්පත් රාජ්‍යයේ ඔක්කොමත හැරිය. මන්ත්‍ර දේව පරිත්‍යයක් කල නෑ මන්ත්‍රී දේවත් එක්ක තමයි වංගකිරීටග. නිවනට එක බාධාවක් කරගත්ත නෑ. ජාලයේ ක්‍රිෂ්ණ දෙ ජිනා කියෙන දෙන්නත් එක්කම තයි දරුවු දෙන්නත් එක්කම තමයි ඒව දන් ුන. ඇේද ජෝත කාව දන්දෙන්ට වන මුකද කොච්චර බණ් මානුසිිකත්වය ප්‍ර්්‍යාන ගතය මතුනාද කියලා. දැ අපිත් එක එක්නට කියන්න හිටික වන්නේේද. තෝනම් මෙහෙමයි කියලා සමහරවිට කියනවා. ඉතින් මේ වෙස්සන්තර රජවරුවත් දවසක් කරද ඔබල නම් දන් දෙෙන්නේ මම ජූතකය ගුටමයි කියලා ම හිතේ වේගේ ඇතිවන්න ඇතින යම්ම අවස්ථාවල යම්යම් සිද්ධි පදනම් කරගෙන ඕක හග හිතිය ජූතකය. ඔන්න වංගකිරයට කිය බුදු හාමුදුරුව වෙස්සඳ රජුරු හම්බෙන් රගෙන් කිවවා එදාත් මතකද හවල් දවස මෙහෙම කිව්වා ඒක ලබාගණඩයි මමාවේ දු පරිත්‍ය කලා බොරු කියන්නේෙ නෑන සත්‍ය කරු කයිනෙ. ඒ විහිල්ුවට කිව කියලා අතහරට බෑන. එතොට ඉවසීම කියන එකත් පාරමිතාවක්නේ දරුවට කරදර කළත් ඉවස්සවා. සත්‍යය පාරමිතාවක් ඒ පොරත පනු කළා අධිෂ්ඨානය බුදුම ඒ සඳහා මේක උප යෝගී කරගත්. එතකොට අන්තිමාත්ම භාවකිට්ට වෙන කොටත් හොඳ ගිහි ජීවිතයක් ගත කලා කෙනෙක කාටත් පැහැදිලි මෙ නැති කරන්න බෑ. එතකොට දෑමේ ඔක්කොම කරලා. ඔය කාලෙත් බල්ල බුදුුවෙන්ඩ කාලෙත් හොඳ මේක කියලා ආය කොහිදන්න ආය කියල කියීනවනි සාම්ප්‍රති බ්‍රහ්මිල්ලහම ආාධනා කලා කියීනවන්නේ තුසිතලූ දෙවලුවේ මිඳ ආවය කියනවන. ඒ ඇවිදිල්ලත් අම්මව හොයාගෙන සදුසු අම්ම කෙනක් හොයාගෙන පිසිත ගත්ත. ොඳට වටහා ගැණ්ඩිපාය. එතු අම්ම තාත්තට දාවයි දරුව උත්පත් එෙලැබවේ. එතුර ගිහිජීවි අවුරදු විසි නමයක් ගත කලානන්නේ මේ බදුුවෙන ආත්මේ මේක බාධාවක්න නිවන්දකින්නට ඒ ආතු බහයවත් අයිංගඩි පාය. අවුරුදු දාසේදී විවාහ ජීවිතයට පත්තුනා යසෝදරාවත්තෙක්ක ඒ කවුරුද්දන්න ඊළඟට අවුරදු විසිනමයක් යනකම්ම ගිහි ජීවිතය ගත කළ හොඳරට සැප සම්පත් බුක්තිවෙද. ම්ම සුරම්ම සුභ කියල මාලිගා තුනයි ඉරතු තුනට දෙගේ කිසිම දුකක් නොදැනෙන්ට අවශ්‍ය කරන පහසුකම් බුක්තිවිින්ද. ඒත් අර පෙරසසර පුරුදු නිසා නිවන් දකින්නට අවශ්‍ය නිසා බුදු බව සාක්ෂාත් කරගට අවශ්‍ය නිසා. අ එක්තරා සිද්ධියයක් පදනම් කරගත්ත දරුවෙක් උපන්න හම නද රාහුලෝ ජාතූ බන්ධනන් ජාතන් කියලා කියල හිතන් හිමින් සිරපිට වුණ අභිලිස්ක්‍රමණය කලා කරදරයක් නෑ මේක අනාත කිරීමක් නෙමෙයි යායට මාලිගව පහසුකන් තයෙනු අම්මල තාත්තල ඉන්න ඒවගේ පහසුකම් ඔක්කෝොම තියෙනවා. තිය තමන්ගේ පරවාර්තයේ සාක්ෂාත් කර ගන්නට ඒකත් පරිත්‍යයාගයක් කලා. දරුවේ කටගත්තයම් පසේ ලංවෙනෝ මික් ඇත්වෙන්න අම්මල තාත්තල. දරුවේ කමුවෙන්ට හමුවෙන්ට සමී පයි. බුදුරජාණන් වහන්සේෙන් උත්තමතත්වයට පත්වෙන්නට ඒ වගේ හිටියොත් ඒ තත්වයට අවස්ථාවක් නෑ. එනිසක් හැපකිරීමක් කලා එක නයිස් ක්‍රම්මය ගිහිගින් අත හැරීම දානය සීලය ඉ නයිස් ක්‍රම්ය. ඊළඟට තයි ඉවසුවේ දුක් කොච්චර විදද. ඔක්කො මිවසවා කිසි ප්‍රශ්න ුුණේනෑ ඒ නිසා මේ තත්ත්වේ දිගින් දිගට ගිහිල්ලා ඔබ හැම දෙෙනම තේරුම් ගන්න ටෝන මේ ගිහි ජීවිතය අන්තගාමී තත්ත්වයෙන් ක්‍රියාත්ම කරන්න නෙමේ මධ්‍යස්ථ දිවිපේතක් ඇතුව ක්‍රියාත්ම කරන්න පහසුයි. එතුවට බුදුරජාණන් වහන්සේගේ කාලෙව සිද්ධිය ගත්තොත්. බුදුරජාණන් වහන්සේ වැඩහිි කාල ගැන කල්පනා කළොත් දැන් බලන්ට උදාහරණයක් අපේ සුද්දෝධන රජ්ජරුවෝ. රාජ්‍ය විචාල කෙනෙක්. ත සුද්දෝදන රජ්ජරුවෝ අ යමාමහා පෙළහර පෑම තුළ ප්‍රසාදයට පත්වෙලා තමන්ගේ මාලිගාවට ගියා තමන්ගේ පුතාට වැදලා. එති පහෝදා දානට ආරධන කරලා නෑතින් අ පෙලසි පෙර සිරිදතට නුවවෙති පිඩුසිගා වැඩිය. කාලතිති ඉන්නනි දැංකාලනොත කේලංහෙම කියන ඉන්න අපහස කරන හැමින්නේ. ඔන්නයා ගීල කෙනෙක් කියන රජුරාං ඔබ පුතා හිගා කනවා කියලා. රජ කෙනකට තාත්තකෙනට කොච්චර වේදනවදද පුතා හිංගාකනව කිවහ මෙයාට පලපුදක් නෑ. සුද්්‍රගන රජුවා බොමනිකව ඇවිදිල්ල හිතං අපේ වන්සේ මෙහෙමිකක් අපට තියෙනවද මේ අපේ වන්සේට ගැලපෙනවද කියලා ප්‍රශ්න කරපු අවස්ථාවද බුදුරජාණන් වහන්සේ සඳහ කළේ ඒ සාක්‍ය වන්සේ මේ බුද්ධ වන්සේ මේක පෙර අයත් පුරුදු පුහුණු කර පේකා මේ අපිට ගැලපෙනක් කියලා හර අත හැරිය නෑ දම්මන්චරයේ සුචරිතන් කියන බනපදය දේශනා කලා සෝවාගුුණනේ සෝවාගුණා කළ රාජ්‍ය අතහැරිියද සුද්ෝද රජිරු නෑ. බොහෝ දෙනා වැරදි විදිහට මේ හිතනවා. මේව ගැන්න තේරුම් ගන්න ඕන. එකලට සුද්දෝද රජිරුවට ධර්ම දේශනා කළ උත්තිත්තේ න්ප මජ්ජය කළ ගාථාවකින්. මෙන්න සකෘදාාගාමන ඒත් රාජ්‍ය විචාලනේ. අවසන් ගමයි යනකොට අනාගාමී වෙලා රාජ්‍ය බාධාවක් වුණේ නෑ ජීවිතයේ බාධාවක් වුණේ නෑ මේක බාධාවක් කර කරන්න පුළුවන් ඕන කෙනෙකුට බුදුදහම පිළිබඳව හරියට දන්නවනා අපේ ජීවිතය කොයි තරන් හොඳට ක්‍රියාත්මක කරන්න පුළහන්ද කියන එක මේ සෑම දෙනම කල්පනා කළ ුතුව තිබෙනවා. දි කාෙ හැටිය ත මම තවදාහරණ ප්‍රසිද්ධ උදාහරණයක් කිවොත් බ බුදුහරග ධර්මය තේරුම් ග් ඕන ඒ සාසන ඉතිහාසය තුළින් අපේ ජීවිතවලට ප්‍රයෝජන ගන්න ඕෝන දෙ විසාකා මහෝ පාසිකව ගත්ත හම. අද ජීවත්තය නේද නම විසාකා මහෝ පාසිකවකිව කොයිස් තරම් අපේ ශාසන නිතිහාසය ප්‍රධානත්වය ධර්නගරින්ද. අවුරුදු හතේ දින සෝවාගොනේ හර චෝටි බබාල එක කාලි. සෝවාගුනයල ගිහිගේ අතැහැරයි නීමිත කලට වේලාවට යුවාහයක් එහෙම වෙලා දරුමල්ලොතු විසිගානක් කදල ප්‍රධාන දායිකාව ඉංක්‍රියාත් ම ගුණාන. ඒ බාධාවක් කරගත්ත නෑ. එහෙම උදාහර ඕන තරන් කියන්න පුළුවන්. ො බොහෝ දෙනා යම්යම් ආකාරයට වැරදි විදිහයට මේ අර්ථකථනය කරනවා. එදට බුදුරජාණන් වහන්සක කාලි දැපි ගත්තත් කුද්ජුත්තරා දාසය කෝමාරි බුදු හාම්දුරෘගාවට කිය බන ඇහුවන මෙන්න සෝවාගුණ ඉති මාලිගාවට ඇවිදිල්ලා මම දැන් සෝවාගුනා කියලා හිතං දාසභාවෙන් හෙම නිදහස් වනා ද නැහැනේ. දාාසභාවෙන් නිදහස්වෙන්න කල්පනා කලා න කවුද කණ්ඩ බොඩ දෙන්නේ. බඩගින් ඉන්ඩවෙන්නේ. දාසභාවය කලා සෝවාගුුණට ගැටලුවක් නෑ. සෝවාන් වෙච්ච කුදජුත්තරාව උදීනි රජ්ජිරුවන්ගේ බිසව සාමාවත ඇතුළු පන්සීයට ධර්ම දේශනා කළ. සාමාව ඇතුළු පන්සීයම සෝවාගුනා. රජුර දාලා ගියාද නෑනේ මේවා පිළිබඳ ඔට්ටිකක් හිතන කොහොඳයි. දෙ අද කාලෙ මේ සිදුවෙන දේවල් දි බැලපුහම කලකිරට කිසිම හේතුවක් නෑ. මො බුදුරජාණන් වහන්සගේ කාලෙ ගිහි අයත් හිටිය පැවිදි ඇත් හිටිය. නිවන් දැක්ක අයත් හිටිය නිව නොදැක්ක අයත් හිටිය දැන් ළඟම සමීපම හිටියයනේ කොසල් රජරු. ල්ිකා දේවිය බොෝ යානන්ද කෙනෙ න.ක වනිවන් දැක්කි නෑන ිහි ජීවිතය ගත කරලා ප්‍රථග්්‍යන ජීවිතම වලින්ම ජීවිතය අවසං කලා. මොකද ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ දකිින්ඩ අවශ්‍ය කරන පින දහම සම්පූර්ණ කරලා තිබුණ. නමුත් නුවන දියුණු කරලා තිබුණේ නෑ. මේ ොඳට තේරුම් ගන්නුර මේ දෙකම අවශ්‍යයි. ප්‍රතිපත්ති ආමිසකෙන මේ දෙකම අවශ්‍යයි. දු හාදුරු දකින්න පින් කරල තිෙන් ඕෝන. තමන්ගේ සංසාර විමුක්තිය සඳහා නුවන දියුණු කරලා තිෙන්ටඕන. එතකොට බන්දුුල බල්ලිකා කොච්චර දැන ගත්කම් තිබුණත් අර වගේ නෝන දියුණු කරලා තිබුණේ නෑ. ඒනිසා නිවන්දකිට අවස්ථාව සැලසුන කොච්චර සබීපදන්නේෙදගොසොල්ල ජුර බදු හදුරුව. දුක සැප බෙදාහදාගඩ තාලිට ලංවෙච්ච දෙන්නේෙ. ඕනම දෙයක් ඇවල ප්‍රකාශ කරන්නේ බුදු හාම්දුරුවන්. චට ලඟින් හහිටපු කෙනටත් දැරෝගයාන සංසාර පුරුද්ධ තියෙන්ට ඕන. පාරමේ ධර්ම සම්පූර්ණ කරලා තියෙන්න්නට ඕනෙ. එහෙම නැත්නම් කොයි තරම් උත්සාහ කළත් එඒ වැඩේ හරියන්නේි නෑ. ැ කොස බෑනුවර ගෝසිතාරාම හිතිය හාමුදුරුව දාහක් ධර්මයට බර පන්සීයයි විනයට බර පන්සීයයි. ඔය දෙගොල්ලොත් ප්‍රතග්‍යගනයින. දවසක් ප්‍රශ්නයක් මතු ව නයිතින් අදකාලෙත්තුව ස්වාමීන් වහන්සිල් අතරති මතබේද ඇතිවෙනවා. ඒවගැන කලකිරෙන්න්න හොඳ නෑ. පුහුදුන් ජීවිතවල ලක්ෂණ ැ බුදු හාමුදුරු ඇවිල්ලට මේ දෙගොල්න්න දවවාත කලානි. මහනෙන සමගිවඩ සමක්ගාහෝත සමගිවෙන්ඩ. හුණ සමගියදද. ඔය ධර්මදර හාමුදුරු වින දර හාමුදුරු අඩු පඩුහුවය හිැටිය. විනේ දර හාමුදුරු මේ ම දරහාමුදුරුන් අඩු පඩුය යිතිය ඔන්න අහුනා විනේ දර හාමුදුරුන්ගේ අඩු පාඩුව ඔය වැසිකිලියකට යනකොට සෙම්බෝගට හරි වතුරට්ියා කරන්ගයම් ඉතුරු කරන්න බෑ. ඉතුරු කොල තැවතක් වැරැද්දා මෙන්න මේ කහුුණ ධර්ම දරහාමුදුරුන්ට හැම තැනව ප්‍රචාරය කළ ඒ විනේ දරයගේ වැඩ අති අදකාල ගැන හිතරකට ඒ කාලෙ කොච්චරණයද නරක දෙමන බුදුහරු වැඩහිටි කාලේ බුදුජාණන්හන්සේට සැලවෙච්ච මේ කාරණය හයාගෙන නැවිදිලා ඕෝ අද කලා. හරිග නෑනේ. දෙවෙන්න වතාව අවෝ අද කළ හරිග නෑනේ. ආම් පාර්ලයේ වනිට වැඩිය නත්තිපාල සහය මේ වගේ බාලයොත්තක ඉවට වඩා හොඳ තනියම හොද කලාව ජීවත්වය නොකළ හිතානගිය. මේ වගේ අවස්ථා සිද්ධිය අපට ඕන තරම් පේනවාන. බනකතාාව වක් තිබෙනවා කාශ්‍යප බුදු හාම් දුරුවන්ගේ කාලේ කාශ්‍යප බුදු හාමුදුරන් කාලේ. තර බුදු හාදුරුව කීරමකට ඉස්ල්ලක හිතන්කු. ැ අපේ බෝධි සත්‍යයෝ ගැන ගත්තහම කොච්චර කාල දේවාගේ ඉතත් වඩා සෑහෙන කාලයක්. ති කාශ්‍යය බුදුහාන්දුරන් කාල හොට නෝන දියුණු කලා. බනභාවනා කරමින් හොඳට නෝන දියුණු කලා. පෙනදහම කරලනෑ. බුදුහාමුදුරෝ දකින්නට තරන් අවස්ථ උදාකර කරනය. බුදුහාමුදුරුවන්ගේ කාලේ. සිද් කතාවත් ඒරක පත්ත නාගරාජය කියලා කියන්නේ. තවත්ව බොහොම ප්‍රහිද් දෙක කපිල මත්්‍යය ගිල්හෙම. ඔය දෙන්න තමයි නුවන දියුණු කර බු දෙන්න. නොත් පිනදහම සම්පූර්ණ කර නෑ බුදුහාරු දකින්න බුදුහාාරු හමුවද. භනාහල නිවන්දකින්නට ඒ පරිසරය සකස් වෙලා තිබුණෙ නෑ. ය නිසා මේ කාරණා ගැන අපි අවධහනය යොමු කරන්න තෝන. දැන් බුදුහාම් දුරන්ගේ කාලේ මහත්. මිත්‍යා දෘෂ්ටික අදහස් දරපු අය නිවන් දැක්ක නෙද දැන් ඔයි බෝධිසත්වයන් වහන්සේ කාලි දුස්කරක් ක්‍රියා කරන සමයි පස් වගේ තවසං කොච්චර උදව් කලාද මොදේ ඒගොල්ලගේ ක්‍රමය පිළි බැද්ද. සරිට දුක්දීමේ ඒගොල්ගේ පිළිවෙතා එතනින් තමයි විමුක්තිය ලබන්ට පුළුවන් ක කල්පනා කළේ එතකොට ඒ තත්ත්වේ අත්තහැරලා මධ්‍යම ප්‍රතිපදාව ක්‍රාත්ම කණ හදන ල අ ඇැල ගිය මේ මිනිහ බුදුුවෙන කෙනෙක් නෙවෙේ කියලා යන්නගිය. තිකෝ මරි බුදුරජාණන් වහන්සේගෙන උත්තමය පහළ වුණා. චතුරාර් සසිතේ අවබෝධ කරන බුදු බවා ලබා ගත්තා. පළමින්ම කල්පනා කලා කෙගුණ සැකීමක් හෙරල් ම කාට සංග්‍රහ කරන්න. බලනට ආල්ලාර කාලාම ගුරුවරය මැරිලා. ඉලන් උද්ධකරාම මැරිලා භග්ගව ගුරුවරය මැරිලා දැනට උදව්කරපයගින් ඉන්නෙන. තවසෝ අනේ බරනැසි සිපතන ආරාමයට වැඩම කලා උපකාර කරන්නට ජනකොට කතාවේ නව පස්ස වග තවසෝ සර්මණ බවත් ගෞතමය බැරි තැන දැන් අපි ඔොයාගැ නවා. බුදුුවෙන්ට බැරි තැන් අප උදව හයාගෙන දැන් ආයනවා මේ අයිති ලොකු තැනක කෙනෙක් නේ. ඉඩ තැනක් කතරක් හදල තියමු. අපි වෙන ඇවතුම් පැවතුන්න්නේ කතා බස්නෑ අපි ගණන් ගඩි නෑ සලකන්නනෑ බුදු හාදුර ලඟට එනකටම ක්කොමදීව වෙනස් වුුණ. ඉදි පස්ස වගේ තවසෝ බෞද්ධ වනමේනි අවබෝධ කරගත්තුවා එනමේනි මිත්‍යාදුෘෂ්ටිකෝුණනි හරයට අධික දුක්්ද මේේ පිළිවෙත ක්‍රියාත්මකරපුවායනි. අනේ පළවෙනි දවසම ධර්ම දේශනා අනෙ කළේ භාවනා කියලා ටියෂන් පන්තියදුටි නෑනි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කලා. මඟ පල ලැබවා කොන්න්‍ය තවසා. ඒක හරිග නෑන සීට විස්සයි ප්‍රතිඵල ධර්ම දේශනාවය. ඉලට දෙනි දවස කළේ මේ හ පස් දෙෙන මහන කළ. දැංගවත පස් වග මහනුම් කළා. දෙවිනි දවසේ අනත්තලක්ඛන සූත්‍රයෙන් ධර්මදේශන කළ පස් දෙනා වහන්සේ මොරහත් වනා නිවන් දැක්කන්නේ.ඒතුර බලන්ඩේ අය මිත්‍ය දෘෂ්ටිකව. ුදුජාණන්හන්සේ විශ්වාස කර පොය නෙමේ. ඒ ධර්ම මාර්ගයේ ගියාය එනෙමයි නමුත් ඔය වෙනකොට නුවන දියුණු කරලා තිබුණ. බුදුරජාණන් වහන්සේ සමඟ ඇස්රූ කරන්නට පින් කරලා තිබුණා. ඒ නිසා නිවන්ද එක්කා දෙ අනිත්තා ඇත්තේ හෙමනය රහත් හැට නමක් පහල වනකරන ඉස්සල්ලම් ඔ හැට දෙනා වහන්සේ ගාවට එනකොට මත් ධර්ම දේශනා කර නෙමේදරහත් වනේ නිවන් එැක්කි.ඒ හොඳට වටාගණ්ඩෝන. අපි මේ එකඒක දේවල් අප වැඩදි උුණු කලාට එ සංසාර පුරුදු වසයෙන් දීර්ඝ කාලයක් ක්‍රියාත්ම කරන්න වෙනවා. දෙකයිම මේ අවධාරණය කරන්න මේ සමහරය රැවටේෙනවා සමහර ජීවිත සාර්ථ කරගන්න පවුල් ජීවිත අවුල් කරගන්න ඒ වගේ දේවල් මේ ලෝක මේ සමාජයේ සිදුවෙන නිසයිම මේ කාරණ පැහැදිලි කරන්න. එතුකට බුදුරජාණන් වහන්සේ අ රහත් හැටනමට ඉස්සල්ලම දේශනනා ලෙකුක්ද ඇතකට කියලා භාවනා කර කර ඉඳ කියලකිවේ නෑ. චරත භික්කවේ චාරිකං බහුජන හිතය බහුජන සුකා ඇත්තා හිතායි ද මනුසාන. මහනන වැඩි දෙනාගේ හිත සුව පිණස චාරිකාවය හැසිරෙන්ද. මඒ කියන දේ අගමිත් එක මගහෙම දෙන්න කැන්ඩිපා. ලංකාව ගත්ත ති හැට දෙනම්මොනොක වඩද නේද. දඉන්දාව කිය නවගේ කොයිතර ල රටක්ද එතකොට කිවේ එක ම ගියොත්? ලැබිය හැකි වර ප්‍රසාද අඩු වෙලා යනවා. එ එක මඟ දෙන්නෙක් ඇන්ඩ එපා තන තනයම හුද කලාව ගමන් කරන්න. වැඩි දෙනෙකුට සේවාකිරීමේ බලාපොරොත්වයි. ඒන උරුවේලා යන් තේනුප සංකමේ යම් තැනකද උරුුවේල් දනව මම එතින් දෙෙලමෙනෝ මොකටද. අ තුම්බෑ ජැටිලිව ප්‍රධාන දාහට බන කියද. තුර යනකොට මහා යාගයක් ගිනි දෙවපදන. ො මත්්‍ය ෘ්ටි ගෝන ගිදව යබදන. එදර බුදුරජාණන් වහන්සේතරට වැඩම කරලා. නද පූර්ණ කාශ්‍යප නදී කාශප ගයා කාශව දාහටම ආධිත්්‍ය පරියාය සෝත්‍රයෙන් ධර්ම දේශනා කලානේ. ආධිත්ත පරියාය සෝත්‍රයෙන් ධර්මදේශනා මේ දාහම නිවන් දැක්කානේ. මිත්‍ය දෘෂ්ටි ගෝනනි එහම සිද ලකොට සහරු ගන්න ල එහෙනැයිති අපිට බැරි මුකද මේ සමය දෘෂ්ිය පිහිල්ල තියෙනට මේක පාටම නිවන් දකිට. එම ඉතන්ඩ බැරිද. එම ඉතන්න මෑ අරක නුවවන දියුණු කර ඇවිල්ල තිබුණ ඒ මහොත වෙනකොට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හනකොට මේ තත්වයට පත් වුණා කෝලිත පොතිස කතාව තේරුම් ගඩ. ඒ දම්මා හේතු පබවා ගිරක්්ග සමජිකෙන ඒවාගේ බලල හිතන් මේ සජේ පිරිරවජාගේ ගෝලිවාසය ප්‍රධාන ගලය වගේ හිටපුවාය බනපදයක් ඇහෙනකොටම බලද මඟපල් ලබන්්ඩ අවස්ථාව සලසගත් වෙට. හොඳ මුූදාහරණය කට බාහිය කියනෙක් කියෙනා. අසු මාස්ශ්‍රාවකයන්ගේ ඉන්න ගිහි තෙරුන් වහන්සේ තමයි බාහිය. ඉස්සර කාලිද බණභාවනා කරලා පින දහම කරලා හිටියා. නැව් මාර්ගෙන් යනකොට ඒ විස්සුණු විසුුණු වෙලා මයාගි පිනේ බලයට ගොඩ ගැහුව මේ න ගාවට ඉති මෙයාට ඇඳීවත්තවත් නෑන. ඉති ඇඳීවතක් නැති නිසා අමුගද කළේ වැලක් බැඳගෙන දර කෑලිටිකක් ඉල්ල ගත්තා. දි වර්තමාන යුගයි අපිටත් ලොකු ආදර්ශයක් ඒක. මකද මේ අලුද්ධයක් මතු වෙච්චාව පස්සේ දුවනෝනේ හරියට. ද මමනන් දන්නේ නෑ ඔ තාපසිවගිල කට්ටිය කියල වයිස්කය දන්නවා ඇද ඔය පනස් ගනාගොල. ආරත්මමහත්තයෝ ඒ කාලේ එම්ඹුල් ගොට පැත්ේ බැලන්න හරක් කොරලු ඇ මේ ගොල්ලොගගේ හන්ඳේ මතුව ෝගෙල හැමි කාල බලතින. එතකොට ඒ අයටට කොච්චර සැලකුවද පසල්ල ඉන්න හාමුදුරු ඉන්ට පපුළහන්ම තිබුණාද. මෙච්චර හොඳ සැද හැවත්තාය. ඒ වගේ අලුතෙෙන් මතුවෙන්න දේවල් පසු පස්සේ ගමන් කරනයි හරි ඉන්නවා. මොකක් හරි ගවුර එල්ල කිවත් හරි තමා මේක තමා හරි කියල් අිටකොට විෝද සමයකුතිව ව බනන්න. හිනස් ස්වන බන විනෝධ සමයේ. එඉහමත් කාලෙන් කාලෙ ටහතුුවගේ පපත්වේ ැක හන්න ැවවෙලා යෑනවා. හැමදම පවතින්නේ නෑ. එතකට මේ බාහියත් කරය පසේ දැක පොහය පැහැදුනාා. අනේ වස්තේකටත් ආසාාවක් නැති මනුස්සෙක් නෙමේ හොද තාපසෙක් තමා කියලා වඳින්ට පුදන්ට ලාබ සත්කාර ලබාදට කල්පන කල ක්‍රියාත්මක වුණා. මේක තමයි හොඳවරක් ගවල හිියයි. මෙ අත්තගේ එකට බන භාවනා කරපු කෙනෙක් පැත්ත ෙදරලා ොන දේවතාවෙක් ඉඳල හින බලනවා. මේක ෙදත් ොරු කොල අදත් බොරු කරනවා. බාහිය බොරු කරන්ට පාම් බුදු හාමුදුරුව පහල වෙලාන්න පලයන් කියන කොටම අරඔක්කොම දේවල් වෙනස් වෙලා ගිය ක්ෂණකා බුදු හාමුදුරගෙනෙ පහැතිීමක් ඇතිව න පුරුද්ද. ඉතින් අරුක්කොම දේවල්යිංකරල දා කියානේ බුදු හාමුදුරු හමුවේෙන් යනවට බුදු හාදුර පිඩ සිංගවාඩි. බදුහරට බණ කියන්නකිවා. බාහි මේ බණ කියන වෙලාක්නේ පින්ඩ පාතියන වෙලාව. නෑනෑ බුදුහරයට බණ කියන්ඩෝන ලනකොටිති කාය තර නෑ මෙයාගේ කාලය. ආවවිශ බොම ටිකයි කියෙනක තේරු ති අවචන දෙකතුනක් කියනකොට මෙ රහත් වුණ නිවන් දැක්ක බුදුහරයවා මහන කරනක බාහිය මේ මහන කරන වෙලා සිවරුවෙන හොයන්ගේටේ මමේ පින්ඩ පා යන වෙලා. ඉසිවර හොයාග යනකොට. තේල දෙනක් ැලටම් පිම්පෑවා ඉති ගිහි හැටියට තෙරුන් වහසේ නම අසූ මහා ශ්‍රාවකයන් අතර එකම ගි තෙරුන් වහන්සේ. ද තෙරුම් කියන නාමයත් ගිහිද පැවිදිදි කියලා නෑ අර ගුණ ධර්ම සම්පූර්ණ කලා නං ඒ තෙරුන් වහන්සේ කියන නාමය ලබන්නට හිමිකන් ලබනෝ. එතුකට මේ තත්ත්වයෙන් ම පැහැදිලිව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්ම කාරණා තුළ සාහිත්‍යයේ තුළ අපි තේරුම් ගන්නට ඕනෙ. එහෙම නැත්නම් අපි අමාරු ඇයටනෝ. ය යන්නන් වාලේ යන්ද හදන්ටපා. කරන්නන් වාල කරන්න හදන් එපා. මු අපි ටිකෙන් ටික මෙ පුරුදු පුහුණු කරන්න ටඕනෙ. අපි කියන්නේ තුන්තරාබෝධීන් එක්තරාබෝධීකට පත්වෙන්ඩ කවදහෝ දෞසක බුදුරජාණන් වහන්සේ නම කමේ ධර්මය යහල නිවන් දකින්නට අවස්ථාව ලැබේ වාකරෙන් ප්‍රාර්ථනා කරන්න. කට ඒ තත්ව ගැන කල්පනා කළහම ඒ තත්ත්වේ ගැන හිතපු හාම අපි කොච්චර කාලයක් තාව මේ පෙරම්පුරන්ඩ ඕනෙන්. ඒනි අපි කලබලවෙන්න හොඳ නෑ. යම් ඉලක්්‍යයක් ඇතිකර ගැනීම නරකනෑ. සාමාන්‍යෙන් තමන්ගේ ජීවිත සන්ධයා සමයට හිට්ටු වෙනකොට. අ සියලු යුතුකම් මිෂ්ට කර අවසං වෙනකොට අනේ අපේ පරලොව ජීවිතයට යමක් කරග්ඩ ඕනය කළ හිතා ගැන කුසල දහම් වැඩීම හොඳයි. දෙක ෑ කියන්නේ සමහර අවස්ථා වල්වලදයේ ජීවිතය ඒතත් වෙරෙන් ඉස්සෙල්ලා ඒ සියල්ල මසුභවාදයෙන් ගැන කල්පනා කරලා ඒ අසාර්ථ කරග අවස්ථා කොච්චර තියෙනවන්න මේවා ගැනයි මම අවධහරණය යොමු කළේගේ නිසා බලෞතුරා බුදුරජාණන් වහන්සේ හඳන ගණ්ඩෝනෙ උන්වහන්සේගේ ධර්ම මාර්ගය හඳුන ගන්න ටෝනෙ ඒ ධර්ම මාර්ගය හඳුන ගත්තහම අපිට නිවන් දකින්නට පාරමි ධර්ම හැටියට කුසල දහම් සම්පූර්ණ කරන්න පුළුවහංකම ලැබෙනවා. ඉති ඒ නිසා ඔබ හැම දෙනාම මේ බව වටහාගන්නට ඕනේ. ඉ එක පාර්ටම කවුරුවත් කිව්වා කියලා ඒ තත්ත්වයෙන් කියන්නට කවුරුුවත් කෙරුවා කියල කරන්නට ඉදිරි පත්වීම මනුස්සකමට උරුම මෙෙන්ම හිමිවෙච බුද්ධිතා ශක්තියට ගැලපෙන්නේ නැති බව කල්පනා කරන්නට ඕනේ. ඉතින් අද විශේෂයෙන්ම. අවස්ථාවද. මේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා ගැනීම කොයි තරම් වටි නොවද. ති අම්මල තාත්තල සිහිපත් කරන්න. ඉති ඇත්තටම අපේ ජන්මදිනය සිහිපත් කරන. අපේ චිත්‍ර නොන මහත්ම ගාදරමත දෙමවපියෝ මෙක්්ඩොනල් මහත්මා විමලාවති නොන මහපාසිකා මාතාව දෙමවපියෝ සිහිපත් කරන්න. ජන්ම දිනයක් අවස්ථාවදී. නි වාර්යෙන්ම සසිහිපත් කළ යුතුවා අය පින් අනුවෝදන් කළ යුතුවයි. හ සාමාන්‍ය උපන්දිනය කියනකොටම අම්මගේ දින තාත්තකි දිනය. අවුරුදු පනස්තුනකට ඉස්සෙල්ලා ඇදද මේ ලෝකට බිහි කරන්න. ඒයවගේ දවසක් අම්මට පින් දෙෙන තාත්තට පින් දෙෙන පින්ක මක්න කරන්න ඕෝනේ. මේ දරුවන්ටත් ආදර්ශෙන් දෙපාය මේ දරුවන්ගේත් උපන්දිනයක් වෙනකොට. අම්ම මතක් වන්නන තාතාව මතක්වෙන්න ඕන අම්මා සෙනෙහස පෑව, තාත්ත රැකවරණය දුන්නා. එහෙම නැත්ත අපි කොහිදාද. මෙහෙමකතුෙන්ට අපට කවදක්කොත් හම්බුවන්න නෑ අම්මගේ සෙනෙහස තාත්තක රැකවරන නොලැවෙෙන්න්නට. අ මේ හැම දෙයක්ම කරන්නේ. අම්මට පින් සිද්ධ වෙන්න්න, තාත්හට පින් සිද්ධෙන්ඩ දෙපැත්වේම. තින් ඒ තත්ත්වය ගත්ත හම ජන්මදිනයේ සෙහිපත් කරලා අන්න අයටටත් ආදර්ශයක් ලැබෙන විදිහට අම්ම තාත්ට පින් දෙෙන පින්කමක් හැටියට. හවත් පරම්පරික ඥාතින්ට සහෝදර සෞදරට පින් දෙෙන පින්කමක් හැඩියද. මහත්්‍යගේෙ අම්මල තාත්තල සීපත් කලළ පින් දෙෙනට පුළුවන් පින්කමක් හැටියට සම්පූර්ණ කිරීම. ඉතාමත්ම හොදයි කියනක මංමි අස්ථාවසී පත් කරනවා. ඒනිසා දෙමවපියන්ට සලකන ක්‍රමය. ජන්මදිනය සලකන ක්‍රමය ජනමදිනයේ අනුශ්මරණය කරන පිළිවෙල. මේ දරුවන්ට අදායාද කරමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව. අපි පෞද්ජලිකුම බලවස්සේ සන්තෝසයට පත් වෙන ගමන්. මේ සෑ ආකාරෙක රැස්කර ගත්තු පුන නිශක් බුද හාමුදුරගෙන හිතුවා ධර්ම මාර්ග ගැන හිතුවා. ඒවතමයි කුසල්සිත්. ඒවතමයි භාවනාව. එ කුසන්සිත් වැඩීමේ ප්‍රතිඵල හැටියද. ඒ නම් සඳහන් කල නොකල පින් බලාපොරොතු වන සියලු දෙනාාටම. ඒවගේම අපි හැම දෙනාටමත්. ජාත්‍යදී දුක්කෙලවර නිර්වාන ශාන්තිය සඳහාමත් හේතුවේවා වාසනාවේවා ක ලබි ප්‍රාර්ථනා කරමු. එ වගේම විශේෂයෙන්මේ මිලින්ද තරුණ මහත්මා. යගේ සුගන්දිිකා තරුණ මහත්මිය වත්සලා මහත්මිය එකට එක්වෙන්ට බලාපොරොත්තුවෙන් අවස්ථාවක. මේම ආගම ධර්මය මුල්කරගෙන. තෙරුවන්ගේ ආශිරවාදය සලසා ගන්ඩ පුළුවන් වන විදිහට. මේ කටයුත්ත සම්පූර්ණ කිරීම ඉතාමත්ව වටිනෝ දි අනිත් සහෝදරියත් හිටියන හොඳයි මදුකා ජයසිංහ ඇමෙරිකාවේ ජීවත්වෙන්නේ එති නිසාසයි සහෝදරකනුත් දියුණු කරගෙන අම්ම තාත් රැක බලාගෙන පැත්තිම අම්මල තාතලට සබියයක් පන විදියට කටයුතු කරන්නටත් මේ කළ පින්කම් ශක්තිය හේතුවේවා වාසන වේවා. අබි හැම දෙනාටම කවදා හෝ දවසක බුදුන් දෙක නිවන් දකින්නටම මේ පුුණන්නේේ ධර්මය පාරමී ධර්මයක් බෞටම පත්වේවා කළ කවුරුත් ්‍රරාර්ථනා කරන්න වැැඳගණඩ කවරුත්. අභිවාදනසි රිස් නිච්චං වද්ධා ප්‍රචායිනෝ චත්තාර් වූ දම්මා වඩ්ධන්ති. ආයුුවන්නෝ සුකම්බලංආයුර අරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්චේ. අතෝ නිබ්බාන සම්පත්ති මිනාතියේ සමිජ්්‍යතු. ධර්මස්්‍රවනානි සන්සේෙන් ඔබ හැම දෙනාට මුතුම්ම නිවංසුව සාක්ෂාත්වේවා.